අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල පාසල් විවෘත කිරීම තවත් සතියකින් කල්යයි කතරගම සහ නල්ලූර් පූජා භූමියට පැමිණීමත් සීමා කරයි මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය තුලත් ගැසට් නිවේදනය නිකුත් වෙයි. පක්ෂ නායකින් සහභාගී වන රැස්වීමකට 500යි. රැස්වීමකට පැමිණෙන සියලු දෙනා පිළිබඳව ලිඛිත වාර්තාවක් අත්‍යවශ්‍යයි. කන්දකාඩු කොරෝනා පොකුරින් තවත් රෝගීන් 5 දෙනෙක්. සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2700 සීමාවත් ඉක්මවා යයි. දෙවන ගෝණිකබා රජුගේ රාජසභා මණ්ඩපය කැඩුවාට කුරුණෑගලදී විරෝධය. හානි නිරීක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් පැමිණෙයි. මේ පුරාවිද්‍යා වටිනාකමක් නැහැ. ගොඩනැගිල්ල කැඩූ නගරාධිපති කියයි. මේ චන්දසේනගේ පුතා තමයි බුවනෙක කියන්නේ. මෙතුමා තමයි මේ බුවනෙක බහවරතුමා වෙලා මාධ්‍යයට අද ඇවිල්ලා තියෙන්නේ. කළු ජාතිකයෙකුට ලන්ඩනයේදීත් හිරිහැර. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදි. ප්‍රථමයෙන් දේශීය පුවත් පාසල් සඳහා මෙවැනි විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසල් නැවත ජූලි මාස 27 වෙනිදා ආරම්භ කරන අතර එහිදී පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මාස 27 වෙනිදා වඩාත් සුදුසු දිනයේ බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එහෙත් එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණයි. මහමැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මාස 10 වෙනිදා පාසල්වල අනිකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශය බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාශය තුල පිහිටි කිසිදු පාසලක් අගෝස්තු මාස 10 වෙනිදාට ප්‍රථම ආරම්භ නොකරන ලෙසද අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම උසස් පෙළ සහ පහශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ පවත්වන දිනය ප්‍රකාශයටපත් කිරීම ලබන 20 වන සඳුදා සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. महामैतिवरनेट अदाल सौख्य मार्गोपदेश गैसट निवेदन रात्री प्रकाशित पत्किरुना ए अणु विसी एकाई असु हतर एल हिरा तीस हतर अंकिय दरन मेम अति विशेष गैसट पत्र निरोधायन सह रोग वेलक्वी में आज्ञापन अड़ते सौख्य माते पवित्र वन्याराज महात्मे अत्सनी निकुत किरुणे එළමෙන මහමැතිවරණයේදී දේශපාලන පක්ෂ අපේක්ෂකින් සහ ඡන්දදායකින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි මෙහි අන්තර්ගත වනවා. ඒ අනුව මෙහි දෙවනි වගන්තිය ඔස්සේ දැක්වෙන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙකුම එම රැස්වීම ආරම්භ කිරීමට පැය 24කට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ඒ රැස්වීම පවත්වනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත බාර දිය යුතු බවයි. එසේම දෙවන නියෝගයේ යටතේ වන දැන්වීම ලබා දුන් සංවිධායකවරයා එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්ම වන බවට වගපලාගත යුතු වනවා. එසේ වුවද දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතුයි. ඒ අනුව සංවිධායකවරයා විසින් අදාළ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතුයි. එම රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැපිය යුතු අතර එම පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම එම පරිශ්‍රයට ඇතුළු වීමට ප්‍රථම දෑත් පිරිසිදු කිරීමට වගබලා ගත යුතුයි. කතිකය ඇතුළුව රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමට වගබලා ගත යුතු අතර එම රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුම සෑම විටකදීම මුඛ ආවරණයක් පැළඳ සිටින බවට වගබලා ගත යුතු බවද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනයේ දැක්වෙනවා. කිසියම් තැනැත්තෙකු විසින් මයික්‍රොෆෝනය ඇතුළුව උපකරණ භාවිතයෙන් පසුව ඒ උපකරණ විෂබීජ හරණය කිරීමට හෝ විෂබීජ හරණය කරවීමට සැලැස්වීමට වගබලා ගත යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මේ අතර පස්වන නියෝගයේ යටතේ දැක්වෙන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද හිමියන්ගේ ඡන්දේ ඉල්ලීමේ කාර්යය සඳහා හෝ අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඒ ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක් තැනැත්තන් 5 දෙනෙකුට වඩා නොඉක්ම විය යුතු බවයි.
යම් ඡන්ද විමසීමක සෑම අපේක්ෂකයෙකුම එම අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම සබන් හෝ විචවිචනාශක යොදා දැල්සේ දීමේ ප්‍රමාණවත් පහසුකම් සැපය යුතු අතර එම කාර්යාලය හෝ පරිශ්‍රයට පිවිසෙන සෑම තැනැත්තෙකුම පරිශ්‍රයට පිවිසීමට පෙර දැල් සෝදුරු ලබන බවට වග බලාගත යුතු වෙනවා මේ අතර අදාළ ගැසට් නිවේදනයේ 8 වන නියෝගය ඔස්සේ දක්වා ඇත්තේ ඡන්ද පොලකට සහ එහි පරිශ්‍රයට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට හෝ එහි පරිශ්‍රයට මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි පරිශ්‍රයට ඇතුළු වීමට පෙර සබන් හෝ විෂබීජනාශක යොදා දැත් විෂබීජහරණය කළ යුතු බවයි. එසේම තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගත යුතු අතර සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් 6 දෙනෙක් අද පස්වරුව වන විට වාර්තා වූ අතර ඉන් එක් පුද්ගලෙක් පිලිපීනයේ සිට මෙරට පැමිණි පුද්ගලෙක් වනවා. තවත් සිය දෙනෙක් හෝමාගමින් හමු වූ අතර එක් පුද්ගලෙක් වාර්තා වුණේ ලංකාපුර ප්‍රදේශයෙන්. COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස තහවුරු වූ රෝගීන් අතුරින් 3 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හා තවත් ආසාදිතින් 3 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශෘතින් 2 දෙනෙක්ද ඊයේ දින තහවුරු වූ ආසාදිතින් අතරට ඇතුළත්. එසේම වාර්තා වූ අනෙක් ආසාදිතින් ලෙස රාජාංගනීය ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි සිසුවෙක් හා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර පසුගිය 7 වනදා කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ ආශෘතීන්ගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ රුහුණු කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ එම පූජා භූමිය බැතිමතුන් සඳහා සීමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව අප රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කළා. මේ වර රුහුණු මහා කතරගම දේවාලයේ අසල මංගල්‍යය ජූලි 21 වෙනිදා සිට අගෝස්තු 4 දක්වා පැවැත්වෙන අතර බැතිමතුන්ට රුහුණු මහා කතරගම දේවාලයේ අසල මංගල්‍යය නැරඹීමට පූජා භූමියට පැමිණීමට හැකියාවක් නැහැ. මොකද අපි ඒ බැතිමතුන්ගේ පැමිණීම නවත්තන්න කියලා අපි සෞඛ්‍යාංශයෙන් ගන්නවා තියෙනවා. ඉතින් රුහුණු මහා කතරගම දේවාලයේ අසල මංගල්‍යය සම්බන්ධ චාරිත්‍ර සහ ඒ වස්තිය විශේෂ අවස්ථා සම්බන්ධව දැනගැනීමට රට තුල පවතින තත්ත්වයේ හැමයේ යාපනයේ නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජාව සඳහා සහභාගී වන බැතිමතුන් සීමා කිරීමටද සිදුවන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ව සිල්වා මහතා පවසන්නේ. නල්ලූර් වල කෝවිලේ පූජාව 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් අපි සියලුම ප්‍රදේශ අපි දන්නවා මේක තාමත්ම යාපනයේ ජීවත් වෙන දමිළ ජනතාවේ තාමත්ම වැදගත් වූ උත්සවයක්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ තිබෙන තත්ත්වය අනුව වෙනදා ආකාරයට සියලුම අයවලුන්ට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. මම හිතන්නේ තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි හිතනවා යාපනයේ ජනතාව මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඔබ ආසාදිතයෙක් නොවි ජීවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ ආසාදිතයෙක් වෙන්න බෑ මේ සත්‍ය අනුව. ඉතින් අපි ඒක තේරුම් අරගෙන බුද්ධිමත් ජනතාවක් හැටියට මේ දුරස්ථභාවයෙන් රැකගෙන මේ භූමියේ සිටිය හැකි ප්‍රමාණයක් පමණක් සම්බන්ධ වෙමින් කරන්න කියලා අපි ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. කුරුණෑගල රාජධානී සභේ පැවති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අද පසුරුවේ එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. මේ අතර මෙම ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ කුරුණෑගල නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. කුරුණෑගල රාජධානියට අයත් දෙවන බෝනකබාහු රජසමයේ රාජසභා මණ්ඩපය ලෙස භාවිත කළ ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ සමග ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින් වන අශෝක බේසිංහ, ජේසි අලවතුල සහ නලින් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් न
නගරාධිපති වගේ අයට නම් මේකේ වටිනාකමක් නැතුව ඇති. නමුත් ශ්‍රී ලාංකිකයන්ට මේකේ වටිනාකමක් තියෙනවා. මේක පෞරාණික පුරාවස්තු ස්ථානයක් කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් තියෙනවා. එතකොට ඒක ගැසට් කරලා කරන්න ඕනේ නැහැ. 1815 ට ඉස්සෙල්ලා පැරණි ඊට වඩා පැරණි පුරාවිද්‍යා ස්ථාන ගැසට් කළ යුතු නැහැ. මේ ස්ථානයේ තියෙන වටිනා කෞතුක භාණ්ඩ ඒව අරන් ගියාද කියනත් සැකයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේක අපි කොහොමවත්ම යට ගහන්න දෙන්නේ නැහැ. රටේ ජනතාව අවදි කරනවා. නගරාධිපතිතුමා කියන දේවල් සම්බන්ධයෙන් ජනතාව එතුමාට පැහැදිලිව විශේෂම කියන්න ඕනේ සමච්චලෙ ලක් කරනවා. මේ කාලේ අපි විදේශිකයන් කියලා කතා කරාට ඉංග්‍රීසින් හිටියා මේ රටේ. පෘතුගීසින් राजधानी ऐतिहासिक नटपुन विनाशक्रियामेंगराधिपति मेकड़ वकुदी दी මෙතර සමගි ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලි චොම්පික රණවක මහතාද අද පෙරවරුවේ මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට පැමිණියා. දැන් කරන්න තියෙන්නේ කොමිෂන් දදා කල් දැමීම නෙවෙයි වහාම මේ සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්න. මෙතන අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ මේ රටේ අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ රටේ අගමැතිවරයා. ඒ වගේම රටේ පොලිසිය තියෙන්නේ රටේ ජනාධිපතිතුමාට. එතකොට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා පොලිසිය ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව මේ කොමිෂන් දදා බලා ඉන්න එක නෙවෙයි මේකට කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් දේශ පාලඥයන්ගේ දැඩි විරෝධය එල්ල වූ පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කරනු ලැබුවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරල් සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව අද මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට කුරුණෑගලට පැමිණියා. संरक्षण සොයා බැලීම වාර්තා බාර දෙන්න තරම් අපි දැන් දත්ත රැස් කරා. ඒ දත්ත අනුව බලාපොරොත්තු වෙනවා ඉතාමික්මනි. මං හිතන්නේ බොහෝ වෙලාවට අපිට අඟහරු ආදර පෙර මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා විතර පිළිකම්තු මාර්ගයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. අපේ පුරාවස්තු ආච්චන් පනත යටතේ පුරාවස්තු වකි නිවාසකලෝතින් එමෙත විකෘතික ලෝතින් පැහැදිලි දඬුවමක් තියෙනවා. ඉතින් ඒක වසර 205 දක්වා සිර දඬුවමක්. ඒ වගේම රුපියල් 50,000 සිට 250,000 දක්වා දඩයක් හෝයම දඬුවම් දෙකම. කෙසේ වෙතත් කුරුණෑගල නගරසභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් නොවන බවයි. මේක අපි ඉවත් කරේ අනවසරව ඉදි කරලා තිබුණු බුවනෙක හෝටලේ කොටසක්. ඒක මුලින්ම කියන්න ඕනේ මේ නැත්තම් මේක මේ බුවනක බෞරජතුමාගේ රාජ්‍ය කාලයේ හදපු එකක් කියලා මාධ්‍යයෙන් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. බුවනෙක කියන්නේ මේ හෝටලේ 93 එක්සත් ජාතිපක්ෂ රජේ චන්දසේන කියන තැනැත්තෙකුට. මේ චන්දසේනගේ පුතා තමයි බුවනෙක. මෙතුමා තමයි මේ බුවනෙක බෞරජතුමා වෙලා මාධ්‍යයට අද ඇවිල්ලා තියෙන්නේ. 2016 අපිට එවලා තියෙනවා මේක මාර්ග සංවර්ධන සඳහා මේ පාරේ කොටසක් ඉවත් කරන්න. මාර්සන අධිකා. එකකින් කොටසක් තමයි ඉවත් කරේ. පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියන කොටස අදත් දින ඔයගලන් බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඒක ඉදිරිපස කොටස. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑකල දිස්ත්‍රික්කයේ අද පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉදිරි මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. जनाधिपति
රට සංවර්ධනය කිරීම සඳහා ජනතා මුදල් යොදා සිදු කරන ව්‍යාපෘති අඩාල කිරීම බලයට පත්වන රජන් විසින් සිදු නොකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ජන හමුවකදී. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඒක ආණ්ඩුවක් හොඳ වැඩක් කරා නම් ඒ ආණ්ඩුවේ හොඳ වැඩේ ඉදිරියට ගෙන යාම තමයි අනිත් ආණ්ඩුවෙන් කරන්න ඕන. නමුත් මේ අය ආණ්ඩුවක් ආවා අපිව පෙරළුවා පෙරලා ඉවර වෙලා අපි කරපු වැඩ ඔක්කොම නතර කරලා අවුරුදු දෙකමාරක් බලාගෙන හිටියා පලි ගැනීම හැර වෙන දෙයක් කරේ නැහැ. මුලින්ම පලි ගත්තේ අපෙන්. संवर्धन අපේ පලිගත් අනුවේ අත්වසියම මේ රටේ ජනතාවගෙන් මේ පලිගත්තේ ප්‍රාස්ක ප්‍රහාරයේ සම්පූර්ණයෙන්ම වගකීම පසුගිය රජය ගත විටි. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සහ අග්‍රාධිමත්‍යතුමාගේ නායකත්වයෙන් බුද්ධියංශයේ නැවත වරක් අපි ශක්තිමත් වෙලා තියෙනවා. ඒක නිසා මීට පස්සේ මේ ප්‍රහාර වෙනින් වැඩි කළා ජාතික ආශාවත නැවත වරක් ස්ථාපිත වෙලා තියෙනවා කියන එක දැනුවත් කළ යුතුයි. ඒක නිසා බීඑන්සගෙන් තොරව අද කටයුතු කරපු හැකි වාතාවරණයක් අත් වශයෙන්ම අපිට එළඹලා තියෙනවා. වත්මන් රජය ජනතාව මුලාවට පත් කරමින් සිය දේශපාලන කටයුතු සිදු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හොරුපතන ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී ඉදිරි මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකීන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ හොරුපතාන ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රජය අපි කොරෝනා ප්‍රශ්නය ගැන ජනවාරි 24 වෙනිදායි පෙබරවාරි 5 වෙනිදායි කතා කරනකොට සවන් දීමක් කරේ නැහැ. ගණනකටවත් ගත්තේ නැහැ. මේවා බොරු කතා කියලා ප්‍රතික්ෂේප කරනවා. මේ කරන්න හදන්නේ චීනය තරහ කරගන්නේ කියලා ප්‍රකාශ කරනවා. කොහොම ආඩම්බර වෙනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් කොරෝනා ප්‍රශ්නය ගැන රටේ අවධානය රජයේ අවධානයට යොමු කරපු එකම මන්ත්‍රීවරයා එවකට විපක්ෂ නායක හැටියට කටයුතු කරපු මමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ඉතින් ඇත්තටම මේ ආණ්ඩුවට තිබුණු ලොකුම උනන්දුව තමයි කොරෝනාව මර්ධනය කිරීම නොවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා 3-2 ලබා ගැනීම. බලලෝභීත්වය බලයට තිබෙන කෑදරකම තමයි මේ රජය තුලින් ඉස්මතු වෙලා තිබුණේ. දැන් අපි අහලා තියෙනවා මේ කොරෝනා මර්ධනය කරපු පොහොට්ටුව දිනවන්නේ කියලා අපේ දේශපාලන ප්‍රතිවාදීන් හැමදැනම කියාගෙන යනවා. ඒතර කොරෝනා පරාජය කරාන මොකද්ද මේ හැමෝම කතා කරන දෙවෙනි රැල්ල. රජයේ වෛද්‍ය නිලධාරිනුත් කියනවා දෙවෙනි රැල්ලක් ඇවිල්ලා. වෛද්‍ය විශේෂඥයනුත් කියනවා දෙවෙනි රැල්ලක් ඇවිල්ලා. දෙවෙනි රැල්ලක් නැහැ කියලා කියන එකම කොට්ටාසේ තමයි රජය. මම පැහැදිලිව කමුණාසිරට කියන්න කැමතියි. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේ ආණ්ඩුව කරන්නේ මහා මංමුලාවක්. මහා මුසාවාදී දේශපාලනය ක්‍රියාත්මක කරන්න. නව කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී. මේ ආණ්ඩුව කියනවා අපි ස්වයංපෝෂිත කරන්න ඕන කියලා. මම අහනවා දැන් හාල් වලින් ස්වයංපෝෂිතයි. බිත්තර වලින් ස්වයංපෝෂිතයි. මස් වලින් ස්වයංපෝෂිතයි. මාළු වලින් ස්වයංපෝෂිතයි. පළතුරු වලින් ස්වයංපෝෂිතයි. එළවලුත් බොහෝ දුරට අපි ස්වයංපෝෂිත අපිට තියනවා නම් අරගන්න තිය අපිට තියෙන්නේ ලූණු මිරිස් වාගේ ඒවා කිපා විතරයි. ඒ ටික වගා කරා කියලා ස්වයංපෝෂිත වෙන්න මේ රටේ රැකියා ප්‍රශ්නේ විසඳෙනවද? නැත්තම් මේ ආණ්ඩුව දන්නේ නැද්ද මේ රට අපි ස්වයංපෝෂිතයි කියලා? එක්සත් ජාතික පක්ෂය මේ රටේ ඇත්ත වශයෙන්ම ආහාර ස්වයංපෝෂිත ඇති කරා. ඉතුරු භෝග දෙක තුනක් තියෙනවා. අපි ඒකෙන් ස්වයංපෝෂිත වෙමු. 2050 වෙනකොට ඇත්ත වශයෙන්ම ඉන්දියන් සාගර කලාපයේ ජනගහනය තව
තව මිලියන් 500කින් වැඩි වෙනවා. කවුරු හරි මෙයාට කන්න දෙන්න ඕනේ. ආහාර දෙන්න ඕනේ. මාළු දෙන්න ඕනේ. එළවලු දෙන්න ඕනේ. හැම එක්කෙනාම බත් කන්නේ නැහැ. ඒත් උවමනාය අපිට දෙන්න පුළුවන්. මඤ්ඤොක කනවා සමහර අය. අපි ලෑස්ති නම් ඒක කරන්ට මේ පරණ ක්‍රමයට හේන් ගොයිතැන් කළා කරන්න බෑ. ඒකයි අපි ඉන්නේ නව කෘෂි ආර්ථිකයක් ඇති කරන්න. මේ අලුත් කෘෂි කර්මයට ඇතුල් වෙන්න අවස්ථාව දෙන්න. සියලුම දේශපාලන පක්ෂ සෞඛ්‍ය නීති රීතිවලට අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළහොත් ගැටලුවකින් තොරව මැතිවරණේ පවත්වා ගැනීමේ හැකියාව පවතින බව ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ඩලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කොරෝනා තත්ත්වය තුළ ඡන්දේ කල් ධර්මනවාද නැද්ද කියලා සාකච්ඡාවක් සමාර්ථයෙන්ගල ගැවිලා අපිනොත් අහනවා ඡන්දේ කල්යයිද කියලා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාර දෙන ලද නිරෝධායන නීති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළොත් අපට නැතිවරණයක් තවම තියාගන්න පුළුවන්. තාම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේක සමාජය දක්වා කොරෝනා රෝගය ව්‍යාප්තිලා නැහැ කියලානේ. සියලු දේශපාලන පක්ෂ සෞඛ්‍යංශවලින් ලබා දෙන උපදෙස් අනුගමනය කරනවා නම් ගැටලුවක් නොවි ඡන්දය පවත්වා ගන්න තාම පුළුවන්. ඡන්දය තවදුරටත් කල් දමනවාට අපේ එකඟතාවයක් නැහැ. පුළුවන් නම් අපි කියන්නේ ජනතාවත් පීඩාවට පත් නොකර ඡන්දෙ පුළුවන් නම් කලින් තියන්න කියලා නේද? සත්‍ය අධ්‍යයනයක්වත් කලින් තියාගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මොකද මේක ජනතාවලත් මහා සත්‍යයක් බරක් වෙලා තිබෙනවා. කවුරු නීති ගැඩුවත් ඔබ ඔබගේ සෞඛ්‍ය ගැන බලන්න. ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය නිර්මාණය කිරීමට හැකි මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතාද අදහස් පළ කළා. ඉදිරි පාර්ලිමේන්තුව තුල ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන නිශ්චිත ප්‍රතිඥාවකට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා අද කොළඹදී අත්සන් තබනු ලැබුවා. අන්තවාදයේ පිටු දකින් රටේ හැමට පොදු නීතියක් ගේන්න උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය සම්පත් විදේශීකරණය නොවි රැකගන්න එදා විපක්ෂයේදී අපි කළ සටන ආණ්ඩුව තුලත් ඒ ලෙසම කරાવી කියන අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාවට ඔව් අපි ඒ දේ ඒ ලෙසටම කරනවා කියන ප්‍රතිඥාව තමයි අද අපි ලිඛිතව ලබා දුන්නේ. ආර්ථිකමය සමෘද්ධිය සහ රටේ සමාජ ආර්ථික දියුණුව ඇති කිරීමත් මේ අභිලාෂයන් අතර තියෙන තව එක කාරණයක් පමණයි. ඒකට මේ සියල්ල ඉටු කරන්න ජනාධිපතිතුමන්ට පුළුවන් වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුව තුලේ අභිලාෂයන් වෙනුවෙන් කැප වෙන ඒ පිළිබඳව මහජනතාවට ප්‍රතිඥා දෙන ඒ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කටයුතු කරන මහජන නියෝජිතයන් මන්ත්‍රීවරුන් ගෙන් එම පාර්ලිමේන්තුව සමන්විත වූහොත් පමණයි. එසේ නොමැති වූහොත් වෙන්නේ 169 ක ජනතාව තබන ලද බලාපොරොත්තු සහ ගොඩනැගෙන පාර්ලිමේන්තුවේ අභිලාෂයන් අතර පරස්පර විරෝධයක් මතුවිය හැකියි. රටේ අපනයන ආදායම වර්ධනය කර ගැනීමට සමගි ජනබල වේගය නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමගි ජනබල වේගයේ ජාතික ලේස්තු අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අනාගත රාජ්‍යයක සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල සඳහා විවිධ ශේෂ සම්බන්ධයෙන් කමිටුපත් කළා. දැන් වැවිලි ශේෂ්ත්‍රයේ බාර කමිටුවක් තිබෙනවා. මේක දේශපාලන අක්තියෝ ඉන්නවා. මේ ශේෂ්ත්‍රය පිළිබඳ විශාරදයෝ ඉන්නවා. මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලු කොටස් එක්ක සාකච්ඡා සංවාදවල පැවැත්තුවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නිර්දේශය ඉදිරිපත් කළා තියෙන්නේ. මේ වැවිලි ශේෂ්ත්‍රයේ ඉදිරිපත් කරන ඉදිරිගාමී යෝජනාවල් වගේම හැම ශේෂ්ත්‍රයකම සමගි ජන බලවේගය රටේ බලය තමන් අතර පත් කරන ජනතාව තීන්දුව කළොත් කොහොමද මේ ශේෂ්ත්‍රය දිනු කරන්න අපි වැඩ කරන්න කියන එක ගැන සූදානමක් අද ලෑස්ති කරගෙන යනවා. අපි රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් තමන්ට කියලා අයිතියක් තිබීම. රජයේ අයිතිය යටතේ සියලුම නිෂ්පාදන මාර්ග තියාගත්තම ඒවා හුඟක් පාඩු ලබන හැටි අපි දැක්කා. තමන්ට කියන හැඟීමක් නැහැ. ඌමනාවක් නැහැ. පඩියට වැඩ කරන පිරිසක් බවට පත් වෙනවා. ඉතින් හිමිකාරත්වය උන්ට දීලා බලදායිත්වය වැඩි කරලා රටේ අපනයන ආදායමත් වැඩි කරලා ඔවුන්ටත් අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ලබා දීම තමයි අරමුණ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දෙපැත්තට බෙදිලා අගමැති සහ ජනාධිපති ගහගත්තා. අවසානයේ මේ රටම සොහනක් බවට පත් වුණා. ඒ සොහන අවසන් කරලා අලුත් රාජ්‍යයක් ගොඩනගන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරේ. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයවත් සමගි ජන බලවේගයවත් අපිට අවශ්‍ය නැහැ. රනිල් මහත්තයාගේ අත්අගුරෙන් අපිට ලියුමක් දීලා තිනවා සමගි ජන බලවේගය පිහිටවන්න, අගමැති අපේක්ෂකයා වෙන්න, මැතිවරණ ප්‍රතිපල නිකුත් වෙච්ච ගමන් අපිට නැති වෙච්ච අලියාව ගන්නවා, අපිට නැති වෙච්ච සිලිකොත ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අද දෙකට වෙලා ඒගොල්ලන් කඹය දැදා ඉන්න මේගොල්ලෝ බොහොම දසයි ඡන්ද කල් දාන්නේ.
දැන් බලන්නේ කොරෝනා පිටෙනුත් මේ අන්ත පරාජය වහ ගන්න හදන්නේ හැමෝම එක්සත් ජාතික පක්ෂ කොටස් ගැන කතා කර කර ඉන්නවා ආණ්ඩුව ඇතුලේ විශාල ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන් හැටියට ඒ අය අතරින් හන්දිගානේ කෑක ගහින් නැතුව අපිට කිව්වනම් අපි කියනවා තුනෙන් දෙක ගන්න ඕනේ විදිය මහ බැංකු හොරකම් කරපු උන් ටික අද බණ කියන්නේ නෝ අපිට මේ රටේ ආර්ථිකය විනාශ කරපු අය දැන් අද මරා ගන්නවා දෙපැත්තට වෙලා ඒගොල්ලන් අද බලන්නේ ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කරගන්න ඒක කරන්න ඕනේ සිරකොත ඇතුළට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවෙම මේ ඡන්දෙට ඉදිරිපත් උනේ ආණ්ඩුවක් ගන්න ඒගොල්ලෝ කියන්නේ සිරිකොතල්ලන්. එහෙම වෙන්නේ කොහොමද? අපේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. අපි කරගෙන ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. අපි වෑයම් කරන්නේ ජනතාවට ඒකේ උපරිම ලබා දෙන්න. ඒගොල්ලෝ අර මහ බැංකුව මංගල කාපු විදියට මහ බැංකුවේ තියෙන සල්ලි ටික මේ පාට මොනවාරි කරන්න plan කරනවාද කියලා අපි දන්නේ නැහැ. රටට ආදරේ කරන මිනිස්සු අරගෙන රට ඇදුවොත් ගමත් දිස්ත්‍රික්කියත් නගරයත් පවුලත් හැමදේම හැදෙනවා. රට ආරක්ෂා කරනවා කියලා තමයි බලේ ගත්තේ. රට ආරක්ෂා කරනවා කියන්නේ යුද්ධ පමණක් නෙමෙයි. අත්‍යවශ්‍ය මේ ආණ්ඩුවට ඡන්දයක් ගන්න දෙයක් නෑ අද. රට ආරක්ෂා කරනවා කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බිල පාලනයක් උරා කියන්නේ විරුද්ධ පක්ෂයේ අයට ඕන තරම් බොරු බොරු දෙන්න පුළුවන් දිනන්නේ නැහැනේ UNP නැහැ දුරකතනයක් තියෙනවා ඒගොල්ලොත් නැහැ ඒගොල්ලෝ පේන්නවත් නැහැ අපිට දැන් කකුල් දෙකේ අලින්ට වඩා කකුල් හතරේ අලින් ඉන්නේ අතීතයේ වන්දකේ දැන් ඒ ගති අරින්න බෑ ඒගොල්ලෝ දැන් ආවත් ඒක තමයි කරන්නේ රජයේ දේපළ හුරා කරනවා ජාතික සම්පත් හුරා කරනවා තුනෙන් දෙයක් අවශ්‍ය නැහැ තියෙන නීති රීති ඇති අයින් කරන්න ඕනේ නීති රීති අයින් කරන්න එකතු කරන්න ඕනේ එකතු කරන්න මේකට වෙනස් කරන්න අපිට පුළුවන්කම තියෙනවා අපි ඔබතුමාලා ගිල්ලන්නේ තුනෙන් දෙකේ බලයක් එක්ක අපට ආණ්ඩුවක් දෙන්න කියලා ප්ලාස්ටික් පුටු වගේ ඒවා නම් 150ක් ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා කඩවල් වල නමුත් മന്ത്രി ආසන සංඛ්‍යාව 150ක් නෙමෙයි මේ උදවියට අද සරල බහුතරයක් හදා ගන්න බෑ තුනෙන් දෙකක බලයක් ගත්තොත් මම පාර්ලිමේන්තු යන එක නවත්තලා කේස් පිටින් මහාන වෙනවා දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් හිංසාකාරී ලෙස මීගවයින් 10 දිනක ප්‍රවාහණය කළ ලොරි රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවායේ කුඩාවයේ ප්‍රදේශයේ සිට අක්කරේපත්තු ප්‍රදේශයේ දක්වා ගවයින් ප්‍රවාහණය කරන අතරතුරයි බඩල්කුඹර පොලිසිය මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මැදම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ තෙල්දෙණිය පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ මහනුවර ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ අතර එම වැඩසටහනට සමගාමීව නොමිලේ මුහුණු ආවරණ බෙදා දීමටද පියවරගෙන තිබුණා. මාවනෙල්ල බටවල ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය සමත් වී තිබෙනවා. මාවනෙල්ල බටවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක බිම් මහලක් ආශ්‍රිතව නිදන් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සැකකරුවන් හෙට මාවනෙල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකින් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්බලට සම්බන්ධ පුද්ගලයෙකු මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 170ක් සොයාගත් අතර ඔහු වයස අවුරුදු 34ක් වන ඇරැව්වල පන්නිපිටියේ පදිංචි කරුවෙක්. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.